මොන කුකුලද හරි කියලා බලමු. කඩවල් වලන් තියෙන්නේ කුකුල් මස්. නමුත් හරි සිංහලෙන් ලියනකොට කුකුල් මස් නෙමෙයි කුකුළු මස් වෙන්න ඕන. ඇත්තටම දැන් මාළු ලියනකොට කොහමද කකුළුවා ලියනකොට කොහමද කුකුලා නැත්නම් කුකුළු කියලා ලියන්නේ කොහමද කියන එක මම ඉතාම කෙටියෙන් දැන් පැහැදිලි කරන්න යනවා. සිංහල භාෂාවට හුඟක් වචන ඇවිල්ලා තියෙන්නේ සිංහල භාෂාවේ හුඟක් වචන තියෙන්නේ පාලි සංස්කෘත ආභාෂයෙන් බිහිවෙච්ච වචන. එතකොට පාලි සංස්කෘත භාෂාවල තියෙන වචනවල ටයන්න තියෙනවනම් මේක මහ ප්‍රාණ ටයන්න වෙන්නත් පුළුවන් ටී වෙන්නත් පුළුවන් මම මේ වචන කීපයක් විතරයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අක්ෂර පාලි භාෂාවේ තියෙන මේ අක්ෂර සිංහලට බිඳෙනකොට එක්කෝ මුරුදජ ලයන්න හෝ එක්කෝ මුරුදජ ලියන්න වෙනවා. ඕක තමයි සිද්ධාන්තය. ඒ කියන්නේ පාලි සංස්කෘත භාෂාවල තියෙන අල්ප ප්‍රාණ ටයන්න මහ ප්‍රාණ ටයන්න මහ ප්‍රාණ ටියන්න සිංහලට එනකොට ඒව අනිවාර්යයෙන්ම මුරුදජ ලයන්න යෙදෙනවා. මේ බලන්න කුක්කුට කුකුලට පාලියෙන් කියන කුක්කුට කියලා. එතකොට කුක්කුට කියන එකේ ට තියෙන නිසා තමයි කුකුලා මෙතන ලයන්න මුරුදජ වෙන්නේ මෙතනත් ලුයන්න මුරුදජයි. මේකට හුඟක් අය කියන්නේ මාළු ලුයන්න කියලා. ඒයි මාළු කියන එකට යෙදෙන නිසා. මේක මාළු ලුයන්නක් නෙමෙයි මේකට කියන්නේ මුරුදජ ලුයන්න. බලන්න මාළු කියලා ලියන්න ඕනේ මෙහෙමයි මින් පස්සේ. හේතුව තමයි පාලියෙන් මාළුවට කියනවා මස්ටක කියලා. ඒක සිංහලට බිඳෙනවා මාළු කියලා. කක්කට කක්කට කියන්නේ කකුලුවට මේ කක්කට ට තියෙන නිසා මෙතන ලයන්න කකුළු හරි මේ ලයන්න මුරුදජ පඨවි ඔය පොළව කියලා බින්දෙනවා මෙතන චක්‍රාවාට සංස්කෘත චක්‍රාවාට කියන එකේ ට තියෙන නිසා ලයන්න මුරුදජ වෙනවා මේ බලන්න පඨම පාළි සංස්කෘත ප්‍රථම මේක සිංහලට එනවා පළමු කියලා. මේ බලන්න පටිපාටි දැන් පිළිවෙල කියන එකේ ලයනු දෙකම මුරුදජ වෙන්න ඕන. ඒ වෙන්න හේතුව තමයි මෙතනක් තියන්න තියනවා මෙතනක් තියන්න තියෙන නිසා. ඒ නිසා ඔන්න සරල රීතියක් මං කියලා දීලා තියෙන්නේ කියලා දුන්නේ මුරුදජ ලයන්න කොහොමද සිංහල වචන වලට එන්නේ කියලා. එතකොට අපි බලමු දැන් හුවක් තැන් වල පාරේ තියෙන මාළු විකුණන තැන් ඒ මාළු විකුණන තැන් වල තියෙන්නේ මෙන්න මෙහෙම මාළු ගාලු මාළු එහෙම නැත්නම් ගාලු මාළු ඕ දෙකම තියෙනවා මෙහෙමත් තැන් තියෙනවා මම දැකලා තියෙනවා බොරු කියන්න ඕනේ නැහැ ගාලු මාළු එතකොට මේක තමයි හරි ගාලු මාළු කුවහම මේක හරි. හරියන්න හේතුවත් මං ඊටාම කෙටියෙන් කියලා දෙන්නම්. දැන් කිසියම් වචනයක් දිත්ත වෙනවා නම් දැන් ගාලු කියන එක ගාල්ල කියලා දිත්ත වෙනවා. ගාල්ල. ගාල්ල කියලා දිත්ත වෙනවා නම් මෙතන දෙන්න ඕනේ දන්තජ ලයන්න. ගාලු. හරිනේ. මේ බලන්න කුරුල්ලා. කුරුල්ලා දිත්තයි. එතකොට මොකද වෙන්නේ? කුරුලු. පැහැදිලිද ඒ වගේම අපි ගමු සියල්ල සියල්ල මොකද වෙන්නේ සියලු පැහැදිලිද ඒ වගේ ගාලු කිව්ව නිසා ගාල්ලක නිසා ගාලු හරි මස්ටක කිව්වහම ට තියෙන නිසා මෙතන ලයන්න හරි එතකොට ගාලු මාළු කියලා ලියන්නේ මෙන්න මේ ක්‍රමයට ඒක මතක තියාගන්න හැබැයි තව දෙයක් කියලා දෙන්න ඕන වැදගත්ම දෙයක් දැන් මේ පැටර්න් එකට අපි ගොඩනගනවානේ දැන් මොකද්ද ගොඩනගන්නේ ගාල්ල කුරුල්ලා සියල්ල කියලා වර්ණගෙන නිසා තමයි මෙතන ලෑන දන්තජ වෙන්නේ මෙහෙම ගාල්ල කුරුල්ලා සියල්ල කියලා මේක දිත්ව වෙන නිසා මෙතන ලෑන දන්තජ වුණා නමුත් අපිට දැන් ගැටලු කියලා ලියන්න ඕනේ මෙහෙමයි මේක තමයි හරි රූපය නමුත් ඒකේ ගැටල්ල කියලා රූපයක් අපට හම්බ වෙන්නේ නැහැ ගැටල්ල කියලා රූපයක් හම්බ නොවුණත්
अभी दान मेके दंतज कीला मे लूकिया स्वार्थ तद्दीतिया मेके तेरु मयान इतना गेट लूकिया गेट म इतना मे रीति हेर यानी एक्सेपन कि रीतिया गुरनगागेनो ये रीति अहुनो वचने मेन मे गेट लुक विभाग अपेक्षक वेरदी वर हेम वेल वरदन वचने गेट लुकनीक मे हिम लियान ये लिया बलपान समहट मे रीति मे विधि दिखे नीसा एगोलो मे लाइन दान नमूत्ती वेरदी గటలకు ఇవ్వాము హుందట మతక తియాగాన్న మెన్న మే లాయన్న ఏదెన్న కేల